අපි ඊළඟට ගයමු හත් වෙනි කවිය අයිරාවනවත් නවතන රිසින් එන අයිරා දහස් දිලි දුනු කොත් සිපත් ගෙන කයි කාවලෙහි දෙක සිබලුන් රැක සිටින වයියා කරන් මල් තුරු ගන වනහිසින මේක අපූරු කවියක් මේ අයිරාවන කෙනෙක් ගැන තමයි මෙතන කතා කරන්නේ බලමු අපි මේ කවුරු ගැනද මේ කතා කරන්නේ කියලා මේ කවිය කියනවා එන අයිරාවන වන් නවතන රිසින් ගැන එන අයිරාවන කියලා කියන්නේ මෙතන මේ ඉදිරියට එන එතකොට එනවලු කවුද එන්නේ අයිරාවන වත් නවතන රිසින් ඉදිරියට එන්නවු කවුද නවත්තන්නේ අයිරාවන ඇතැව්වත් නවත්තන්න පුළුවන් අභිලාෂයෙන් ඒ වගේම කියනවා මේ අයිරාවන ගැන කතා කරනකොට අයිරාවන කියලා කියන්නේ ශක්‍රයාගේ ඇතාට අපි පාවිච්චි කරන නම තමයි අයිරාවන කියලා කියන්නේ. එතකොට මෙතන මේ අයිරාවන ආවත් නවත්තන්න පුළුවන් හැකියාවක් තියෙන කෙනෙක්. කවුද බලමු දැන්. ඊට පස්සේ කියනවා අයිරා දහස් දෙලි දුනු කුත් සිපත් ගෙන අයිරා දහස් කියලා කියන්නේ දහසින් අධිකව දිලිසෙන්නාවු දිලි කියන්නේ දිලිසෙන්නාවු මොනවද දිලිසෙන්නාවු දුනු කුත් සිපත් ගෙන කියලා කියන්නේ දුනු ඒ වගේම කුන්ත කඩු රැගෙන එන කවුද මේ අයිරා දහස් දුනු කුත් සිපත් ගෙන ඉන්නවලු කවුද කයිකාවලෙහි දෙක කයිකාවලෙහි රැක සිටිනවා කයිකාවල කියන ස්ථානයේ රැක කියන්නේ මුරක පුරමින් සිටිනවාලු කවුද සෙබළුන් සෙබළුන් දෙක කියන්නේ හේවායන් දැකගෙන කයිකාවල කියන ප්‍රදේශයේ මේ කඩු ඊළඟට දුනු තියාගෙන ඒ ප්‍රදේශය රැකගෙන ඉන්න සෙබළුන් දෙක සෙබළුන් දෙක කයිකාවල ඉන්න සෙබළුන් දෙක ඊට පස්සේ මල් තුරු ඝන වසින් හිසින මල් තුරු ඝන වන හිසින මල් ගස් වලින් ඒ වගේ තුරු කියන්නේ ගස් කියන එක මල් ගස් තුරු කියන්නේ ගස් ඝන වන මල් ගස් වලින් ගහන වූ නැත්තම් ගහන නැත්තම් පිරුණු වන හිසින් වන මුදුනින් නැත්තම් කැලෑම උඩින් වයියා කරන වයියා කියන්නේ පියාඹා යන්න වයියා කරන කියන්නේ පියඹා යන්න කාටද මේ කියන්නේ සල්ලීනියට කියනවා මෙන්න මේ වගේ අයිරාවන උනත් නවත්තන්න පුළුවන් ශක්ති සේනාවක් තියෙන බට පිරිසක් ඉන්නේ කොහෙද මේ කයිකාවල කියන ස්ථානේ. එතකොට ඒක ස්ථානේ මුර කරමින් ඉන්නේ මේ තරම් බල සම්පන්න වූ සේනාවක්. ඒ නිසා ඒ අය පවා රකින්න කියන්නේ අයිරාවන ඇතාවත් උපවා පළවා හිටන පුළුවන් ශක්තිමත් හමුදා සෙබළුන් පිරිසක් ඒ කාලේ හිටියා. ඒ නිසා අර මොනතරම් ශක්ති සම්පන්න සේනාවක් හිටියද ඔවුන්ගේ තියෙන ජව සම්පන්න බව එඩිතර බව කියන්නා වූ කවියක් මේක. ඉතින් සැල්ලිනියට කියන නුඹ යන්න ඕන මෙන්න මේ වගේ නුඹත් මේ වගේ එඩිතර වෙන්න ඕන නුඹත් බලන්න ඕන මේ දිහා. එතකොට මේ වගේ ශක්ති සම්පන්න පිරිසක් ඉන්නා වූ ප්‍රදේශය දිහා බලන නුඹත් චිත්ත ශක්තිය වැඩි දියුණු කරගෙන නුඹ මේ ආකාරයෙන් මේ ප්‍රදේශයෙන් යන්න කයිකාවල දිහා බලන නුඹ යන්නා වූ ග්‍රාමයට යන්න කියන එක මේ කවියෙන් කවියා කියන්න උත්සාහ ගන්නවා. එතකොට මේ කවියේදී මේ අයිරාවන අයිරාදහස් කයිකාවල වයියා කරන් එලිසමය රැකෙන කරන අයි අයි කයි වයි ඒ වගේම එන ගෙන කවිය අවසානයේ එන ගෙන සිටින හිසින වගේ කවිය එලිසමය රැකෙන අවස්ථාවන් කවිය මුල සහ අග කියන අවස්ථාවන් වලදී යොදාගෙන තිබීම සුවිශේෂී වෙනවා. මීළඟට අපි අටවෙනි කවිය නිමල් සඳ පහන් වැනි වෙලි පිට උදුල සුපුල් මල් යහන් ලිය මඩුලිය ගෙපෙල එකල් කෙලින වන දෙව්ලිය දැක කොමල ලසල් රුකික සැත පෙවලපලු සිහිලල මේ කවියේ කතා කරන මෙහෙම එකල් එකල් කියලා කියන්නේ ඒ අවස්ථාවේ
නිමල් සඳපහන් වැනි නිමල් සඳපහන් වැනි කියලා කියන නිර්මල වූ චන්ද්‍රකාන්තිය වගේ නැත්තම් නිර්මල වූ ඊතාව පිරිසිදු වූ සඳ එළිය හා සමාන මොනවද සඳ එළිය හා තමාල සමාන වෙලා තියෙන උඳුල වැලි පිට උදුල වැලි පිට උදුල කියන්නේ බබලන කියන දිලිසෙන්නා වූ මොනවද වැලි තලාව මතු පිට එතකොට මේකෙදි කියන ඒ අවස්ථාවේ නිර්මල වූ නැත්නම් පිරිසිදු සඳ එළියට එළිය හා සමානම බබලන වැලි තලාව මතු පිට මොනවද තියෙනවා කියලා කියන්නේ සුපුල් මල් යහන් කියන්නේ මනාසේ පිපුණා වූ කුසුම් මොනවා වෙලාද සයනය කළා තියෙනවාගේ සයනය කළා මුල් තනින් තන වැටලා තියෙනවා එතකොට ඊටාම මනාසේ පිපුණා වූ මල් අර සුදු වැලි තලාවේ තනින් තන වැටලා තියෙනවා ඊට පස්සේ කියනවා ලිය මඩුළු ගෙපල ලිය මඩුළු ගෙපල කියන්නේ ලතා ගෘහපන්ති නැත්තම් ගෙදර තියෙනා වූ අර සාමාන්‍ය මිදුලෙහි වැතිරලා තියෙනවා ලතා මණ්ඩපේ ලතා ගෘහපන්තිය කියලා කියන නැත්තම් ලිය මඩළු ලිය ගෙපල කියලා කියන ලතා ගෘහපන්තියේ කෙලින කොමල වන දෙව්ලිය දෙක ඕව මේක දකින්නවලු කෙලින කියන්නේ ක්‍රීඩා කරන කොමල වූ දිව්‍ය ස්ත්‍රියගෙන කියන්නේ දෙවංගනන් මේ විවිධාකාරින් මේ දර්ශනීය දකින්නවලු ඒ කියන්නේ මල් තනින් තන වැටිලා තියෙන ආකාරය ඒ වගේම ලපලු සීල ලපලු කියන්නේ ලා සීතල නැත්නම් ලා දලු වෙනත සීතල සිසිලස ගෙන දෙන ලසන් රුකික සත පෙන්නලු ඒ වගේම කියන මොකද ලසල් රුකික ගැන නොමේරු නැත්තම් තරුණ සල් ගහක නැත්තම් ගසක තරුණ අවදියේදී ඒතර නොමේරු ගහක රුකික සැතපේව සල් ගසක ගිමන් හරින්නලු ඒ කියන්නේ තමගේ මහන්සිය නිමා ගන්නලු මේ තියන්නා වූ අසිරිය නුඹ දැකගෙන ඒකට මේ කවිය සමස්ත කවිය තේරුම ගත්තොතින් කියන මේක මේ උපමාවක් සහිත කවියක්. එතකොට මෙතන මේ පවිත්‍ර සඳ එළියසේ බබලන්නා වූ සඳ එළිය ගැන තමයි මේකෙදි කතා කරන්නේ. ඒ නිසා මේ ඒ සඳ එළිය ඒ වගේම මාණික්කයක්සේ නිමවුණු රණ්ණාභරණයක් මෙන්නත හිමහා සමාන සීතල ජලය ගැන මේකෙදි කතා බහ කරනවා. එතකොට මේකේ සම්පූර්ණ තේරුම වෙන්නේ පිරිසිදු සඳ එළිය හා සමාන වූ දිලිසෙන වැලි තලාවේ නැත්තම් වැලි තලාව මතු මිට මනාසේ පිපුණා වූ මල් යහනාවෙහිද ලතා මණ්ඩපයේහිද එහෙම නැත්තම් ලතා ගෘහ පන්තියේද ක්‍රීඩා කරන කොමල වූ දෙවගණන් දිහා බලලා ලා දළුවල සිහිලස තිබෙන්නා වූ තරුණ සල් ගසක විඩාව නිවාගෙන ගිමන් හැරලා නුඹ යන ගමන යන්න කියලයි කවියා කියන්නේ යන්නේ. එතකොට මේකෙදි මේ නිමල් කියන වචනය නිමල් කියන ඉතාම පාරිශුද්ධ බව. ඊළඟට උදුල කියන්නේ බබලන කියන එක. සුපුල් කියන වචනය ඊළඟට සුපුල් කියන්නේ මනාසේ පිපුණා බව කියන එක. එතකොට එකල් ලසල් මේ කියනා වූ වචනත් එම උදුල පෙළ කොමල සිහිල් ලල මේ කියනා වූ එලිසමය රැකීමත් මේ පද්‍ය පන්තියේ නැත්නම් මේ කවියේ හොඳින්ම ගම්ම්‍ය වෙලා තියෙනවා. ඒ නිසා මේ ලසල් රුකක කියන වචනේ ඊටම වටනවා මම හිතන්නේ ඔබට. ඒකෙදි කියන්නේ මේ ලසල් රුක කියන නොමේ රුගසක් යන වග. ඒ නිසා මේ පිළිබඳව අවධානය යොමු කරමින් කවිය ਵਿਚාරයට ලක් කරන්න. මීලන්ට නවවන කවිය මල් දම් සුවඳ දුම් දුන් සඳ වරලසිනි කල්ගින්නි වාසන හෙන සිහිලස රසිනි කොල්ලම් ගසින් නිල් ඉවුරති පොකුණසිනි වල්ලම්බලම දැකයා ගම් සන්තුසිනි. මේ කවිය කතා කරන්නේ මේ වල්ලම්බලම දැක සාමාන්‍ය මේ වල්ලම්බලම කියලා අම්බලම කියලා කියන්නේ අපි සාමාන්‍ය විශ්‍රාම ශාලාවනේ යම් ඉස්සර ගම්බල යම් තැන ගොඩක් දුර යන්න තියෙනවා නම් ඒ තමන්ගේ පාලෝක මහන්සිය නිවා ගන්න නැවතලා යන තැන තමයි මේ අවල් අම්බලම කියලා කියන්නේ. ඒ නිසා මේ වල්ලම්බලම කියන විශ්‍රාම ශාලාව ගැන දැකලා ඒ විශ්‍රාම ශාලාවේ ලැබුම් ගැන සතුටින් ගමන් කරන්න කියලා සල්ලිහිණියට කියන ආමන්ත්‍රණයක් තමයි මේක. ඒකට මේ කවිය කතා කරන්නේ
වෙලාවට මේ මල්දම් සෝඳ දුම් සොඳ වර්ලසිනී කියන්නේ මල්දම් කියලා කියන්නේ කුසුම් දාමනී කියන්නේ මල් මාලා කුසුම් දාමයන්ගෙන් සුවඳ දුම් සුගන්ධවත් වූ ඒ වගේ මල් වල සුවඳ පැතිරලා යනවා ඒ කියන්නේ සුගන්ධවත් වූ දූමයන්ගෙන් කියන්නේ ඒකේ සුවඳ ඉතිරිලා යනවා ඒ වගේම සුවඳ දුම් දුම් සොඳ වර්ලසිනී දෙන ලද මොනවද සුන්දර වූ කේශ කලාපයන්ගෙන් යුක්ත වූ ඊට පස්සේ කියනවා කල් ගින් කල් කියන්නේ මෙතන කාන්තාවට කල් ගින් නිවා කියලා කියන්නේ කාන්තාවන් මේ සිහිලස රසිනී කියලා කියන්නේ මෙතන ශීතල ජලය එතකොට මේ කාන්තාවෝ මොකද කරන්න කියලා බලන ශීතල ජලයෙන් ගින් නිවා ගන්නවා මොනවද නිදා ගන්න නිවා ගන්නවා ශරීරයේ තියෙන දාහය නැත්නම් ග්‍රීෂ්මය දුරු කර ගන්නවා ඊට පස්සේ ග්‍රීෂ්මය දුරු කරගෙන ඒ කියන්නේ කොහොමද දුරු කරගන්නේ සනහින සනහිලා කියලා කියන්නේ මෙතන ස්නානය කරලා එතකොට මේ කාන්තාවන් කුසුම් දාමයන්ගෙන් සුවඳවත් වෙලා විහිදෙන්නා වූ සුන්දර වූ කේශ කලාපයෙන් යුක්ත වූ කාන්තාවෝ මේ සීතල වූ ජලයේ ගිලිලා නාලා ශරීරයේ තියෙන දාහය නැත්තම් ග්‍රීෂ්මය දුරු කරගන්නවලු එතකොට ඊට පස්සේ කියන කොල්ලම් ගසෙන් නිල් ඉවුරති පොකුරු මිසද කොල්ලම් ගසෙන් නිල් ඉවුරති කියලා කියන්නේ කොල්ලම් කියන ගස් නිසා නීල වර්ණ වුණු ඉවුර ඒ කියන්නේ ඉවුර ලස්සන වෙලා තියෙන්නේ මේ ගංගාවේ ඉවුර නැත්තම් පොකුනේ ඉවුර ලස්සන වෙලා තියෙන්නේ මේ කොල්ලම් කියන ගස් වර්ගයේ වෙබිලා තියෙන නිසා ඊට පස්සේ කියන පොකුණ සිමි පොකුණ අසලින් පොකුණ අසලින් තමයි මේවා තියෙන්නේ කොල්ලම් කියන ගස් වර්ගයේ ඊට පස්සේ කියන ඒ වගේම තමයිලු එතකොට මේ කාන්තාවෝ නාන්න යන්නේ මෙන්න මේ කියනවා මේ පොකුණ අසර තියෙන කොල්ලම් ගස් ළඟ තියෙනා වූ පොකුණෙන් තමයි මේ සීතල වූ ජල ධාරාවෙන් නාන්නේ ඒ වගේම මල් වල සුවඳ විසිරෙනවා ඒ අතරතුරේදී වල්ලම්බලම ඔය සියලු දේවල් බලාගෙන පොකුණ අසල තියෙනවලු මොකක්ද වල්ලම්බලම දැක වල්ලම්බලම කියන්නේ මේ විඩාව නිවා ගන්න විස්රාමශාලාව මේ වල්ලම්බලම දිහා බලලා දර්ශනයකට කියලා බලලා සිත සතුටු කරගෙන ගමන් කරන්නලු ඉතින් මෙතෙන්දි කතාවේ සාමාන්‍ය අදහස ගත්තොත් සාමාන්‍ය තේරුම කුසුම් දාමයන්ගෙන් සුගන්ධවත් වූ දූමයෙන් දෙන ලද ඒ වගේම සුන්දර වූ කේශ කලාපෙන් යුක්ත වූ කාන්තාවෝ විශාල ජලයෙන් ග්‍රීෂ්මය දුරු කරගෙන ස්නානය කරලා කොල්ලම් ගස් නිසා නීල වර්ණ වූ ඉවුරු අතර ඇති පොකුණෙන් වල්ලම්බලම නැමැති විශ්‍රාමශාලාව දැකලා සතුටින් ගමන් කරන්න කියන දේ මේ සැලලිහිණියාට කියනවා. එතකොට මේ සැලලිහිණියා දැක ගන්නවා මේ ප්‍රදේශයේ තියෙන වූ සුන්දරත්වය ඒ වගේම මේ කාන්තාවන් මොන වගේ මනරම්ද කියනවග මේ කවියෙන් පෙන්නුම් කරනවා. ඊළඟට අපි සාකච්ඡා කරමු 10 වෙනි කවිය කස් තුරි තිලක සැදී නලලත සුමුටාන පුල් මානෙල් මල්දම් හිස දවටාන සලලුන් යනින නිති කැරකෙලි කවටාන රිවි මුදුනත වන මැද වතු සුමුටාන මේ සුමුටාන ගැනයි කතා කරන්නේ මේ සුමුටාන කියන්නේ මොකක්ද මේකේ මේ සුමුටාන කියන එකෙන් අදහස් කරන්නේ ඉතා මට සිලිටු කියන අදහස එතකොට මේකෙදි කියන සුමුටාන පළවෙනි පදයෙන් කියන සුමුටාන වෙලා තියෙන්නේ කොහේද කියලා බලමුකෝ අපි කස්තුරි තිලක සැදි කියලා තැන තමයි මේ සුමුටාන වෙලා තියෙන්නේ කස්තුරි තිලක සැදි කියලා කියන්නේ කස්තුරි යොදල තිලකයක් තියලා තියෙනවා අලංකාර වුණු කොහෙද තියලා තියෙන්නේ නලලත ඒ කියන්නේ නලල් තලයෙන් තමයි තියලා තියෙන්නේ මේ ඉතාම මට සිලිටු නලල් තලයේ කස්තුරි තිලකයක් තියලා තියෙනවා ඊට පස්සේ කතා කරනවා මෙහෙම දෙවෙනි පදේ පුල් මහනෙල් මල් දම් හිස දවටන ඒ විතරක් නෙමෙයි පුල් කියන්නේ පිපුණු මහනෙල් මල් හිස දවටන ඒ කියන්නේ හිසෙහි පිපුණු මානෙල් මල් මොනවා කරලා තින්නෝ වෙලාගෙන කියන්නේ හිස් මුළු ඔළුවේම හිසෙහිම පළඳගෙන ඉන්නව මොනවද මානෙල් මල් දවටාගෙනගෙන පළඳාගෙන ඉන්නවලු එතකොට පුල් මහනෙල් මල් හිස දවටාගෙන එන කස්තුරු තිලකයක් නලල තියාගෙන ඉන්නවා ඊට පස්සේ කියනවා මෙහෙම
සලලුන් යනෙන නිති කැරකිලි කවටාන ඒ විතරක් නෙවෙයි සලලුන් කියන්නේ සල්ලාලයන් ඒ කියන්නේ එහෙ මෙහෙ යන හැමතිස්සේ මෙහෙ මෙහෙ යන තරුණයන් ඉන්නවාලු නැත්නම් සලලුන් ඉන්නවාලු යනෙන කියන්නේ යනේන හැමතැන මෙහෙ මෙහෙ යනවලු යනෙන නිති කැරකිලි කවටාන නිති කැරකිලි කවටාන කියන්නේ නිතරම එහෙ මෙහෙ යමින් කවටකම් කරමින් සෙල්ලම් කරමින් කරන ඉන්න තරුණයන් මේ ප්‍රදේශයේ බොහෝමයක් ඉන්නවාලු ඒ විතරක් නෙමෙයි යනෙන වහිට මෙහෙට යනවා ගමන් කරනවා එතකොට ඒ අතරේ රිවි මුදුනත වනමැද වදුසුඹුටාන රිවි මුදුනත කියලා කියන්නේ මෙතන ඒ කියන්නේ හරියටම කියනවා නම් රිවි මුදුනත කියලා ඉර මුදුන් වෙන වෙලාවේ රිවි මුදුනත වනමැද ඉර මුදුන් වෙන වෙලාවේ සුමුටාන කියන වනය සුමුනාටාන නැමැති වනය ගැන මොනවා වෙන්න ඕන කියනවද වනමෙද වදු සුමුටාන ඒ කියන්නේ සුමුටාන කියන වනය මධ්‍යහ්නේදී ඉරමුදුන් වේලා වෙන වේලාවේ ප්‍රවේශම් වෙන කියන්නේ ඉරමුදුන් වේලාවේ මේ වනයට ඇතුළු වෙනකොට එක පරිස්සම් වෙන්න කියන එකයි කියන්නේ. ඉතින් මේකෙදි කියන්නේ මේ බොහෝ වෙලාවට මේකේ තේරුම ගත්තොත් කතා වෙන්නේ ඉතාම මටසිලිටු කස්තුරු තිලකේන අලංකාර වූ නලල් තලයකින් යුක්ත වුණු තරුණයන්ගේ හිසෙහි පිපුණු තරුණයන්ගේ හිසෙහි පිපුණු මානෙල් මල් මාලාත් පැලඳගෙන හිසෙහි පිපුණු මල් මාලා පැලඳගෙන ඊළඟට නිතරම සෙල්ලම් කවට කර කර ගමන් කරන්න මේ සුමුටාන කියන වනයේ මැදට ඉර මුදුන් වෙන වේලාවේ ඇතුළු වන්න පරිස්සමින් කියන එක තමයි මේකෙදි කතා කරන්නේ. ඉතින් මේ බොහෝ වෙලාවට මේ කස්තුරි තුල තිලක ගැන කතා කරනකොට මේ කස්තුරි හැදෙන්නේ කොහිද කියන එක ගැනත් ඔබ දැනුවත් ඇති. ඉතින්දි මෙතෙන්දි මේ සුමුටාන කියන පදය ගැනත් සුමුටාන හැදිනේ සුමුටු ආන කියන පද දෙකකට සංදිවීම සංදි විසන්දිවීම ගැන ඔබට අවබෝධයක් තියෙනවා. එතකොට මේ හිඹුටාන කියන පදයේ වර්තමානයේ මේ හිඹුටාන කියන නමින් හඳුන්නත් මේ සුමුටාන කියන එක පරිවර්තනය වීමක් වෙන්න පුළුවන්. ඉතින් බොළෝ වෙලාවට මේ කෙලිදෙලෙන් ගත කරන තරුණ තරුණියන් වටන මේ ප්‍රදේශයක් ඒ වගේම නල්ලල් තරයේ කස්තුරි තබාගෙන සුපිරි ඉතාම වටිනා සුපිපි මහනෙල් මල් හිසේ පළඳගෙන ඉතාම මේ සිත් ගන්න ඇති ආකාරයෙන් ඉන්නා වූ ප්‍රදේශයක ස්වභාවික අලංකාරාත්මකව මේ කවිය වර්ණනයට ලක් කරලා තියෙනවා. ඊළඟට අපි ගයමු 11 වෙනි කවිය මග නිලමින් සිටිනා දුඹනි පියල පියසලමින් මලගෙහි කෙල රොණිනවල තතුඩලමින් බිඳ විලිකුන් මියුරු පල ඉසිඹුලමින් යෙහි සැලතඹ පඳුරුවල. මේ කවියේදී මේ සැල කියන කෙනාට ආමන්ත්‍රණයක් කරනවා. මෙහිදී මේ සැල කියලා කියන්නේ සැල ලිහිණියාට. එතකොට මේ සැල ලිහිණියාට ආමන්ත්‍රණය කරමින් කතා කරන කවියක් තමයි මේකෙදි කතා කරන්නේ. එතකොට මේ පළවෙනි පදයෙන් කතා කරන්නේ සැල. සැල කියන්නේ සැල ලිහිණියාට මග නිලමින් සිටි. පළවෙනි පදයේ කියන මග නිලමින් සිටි. එතකොට මග නිලමින් සිටි කියලා කියන්නේ මාර්ගයේ. මග කියන්නේ මාර්ගය කියන එක. මාර්ගයේ නිලමින් සිටි කියන්නේ නිලමින් කියන්නේ නිල් පැහැයට. එතකොට කවි සමයේදී නිල් පාට කියලා කියන එකේ අර්ථයවත් වන්නේ මේ කොළ සහ කළු කියන අර්ථ දෙකම ගන්නවා. ඒ නිසා අපි මෙතෙන්දී මේ සැල්ලිහිණියා හා සමග ඉන නිසා මෙතෙන්දී නීල වර්ණ කියලා කියන්නේ නිලමින් සිටි කියන්නේ නීල වර්ණ කියන්නේ නිල් පාට කියන එකයි මෙතෙන්දී අදහස් වෙන්නේ. එතකොට මග නිලමින් සිටි කියන්නේ නීල වර්ණයෙන් සිටි කියන්නේ පිහිටියා වූ. මොනවද පිහිටලා තියෙන්නේ? පියසල නා දොඹනි. නා දොඹනි. නා කියන්නේ නාමල්. ඊළඟට දොඹ කියන්නේ දොඹගස්. ඊළඟට නී කියලා කියන්නේ මෙතන බක් නී වලට. නී
ඊට පස්සේ පියල කියනවා පියල කියන්නේ මොර මොර වලට එතකොට මේ වනාන්තරයේ තියෙනා වූ ගස් වර්ග ගැන කතා කරන්නේ දොඹ බක්මි මොර කියන ගස් වල දොඹ නී පියල ඊට පස්සේ කියනවා ප්‍රියාල ගස් වල කියන්නේ රොනින් අවල රොනින් අවල රොනින් අවල කියන වචනේ තේරුම රොනින් අවල කියන එක ඒ කියන්නේ රොනින් කියන්නේ රේණු වලින් අවල කියන්නේ ගැවසීම් ගැවසුම ඒ කියන්නේ රොන් වලින් පිරුණු කියන්නේ නැත්නම් රේණු වලින් sorry සමානයි මේ රොන් වලින්නේ රේණු වලින් පිරුණු කියන අදහස ඊට පස්සේ කියනවා රොනින් අවල ඊට පස්සේ කියන්නේ මල මලගෙහි මලගෙහි කියලා කියන්නේ මල් අග කියන එක විසන්ධි වෙලා මල් අගෙහි කියන එක මලගෙහි වෙන්නේ සොර සන්ධියේ එතකොට පියසලමින් කියලා කියන්නේ පියාසලමින් නැත්නම් පියාපත් සොලවමින් එතකොට මේකේ මල අගෙහි පියසලමින් කියන්නේ මල් වල මුදුන් වල පියාපත් සලමින් මල් මුදුන්හි පියාපත් සලමින් මොනවද කරන්නේ කෙල කියලා කරනවා කියන්නේ ක්‍රීඩා කරනවා සෙල්ලම් කරනවා එතකොට අත්තෙන් අත්තට යහට මෙහාට පනිනවා කියන එක ඊට පස්සේ කියනවා තතුඩ ළමින් විලිකුන් තතුඩ ළමින් කියන්නේ තාගේ තුඩ නුඹගේ හොටය කියන එක නෙමෙයි මෙතන තාගේ තුඩ තඩල තතුඩ ළමින් විලිකුන් කියන්නේ ඉදුණු මොනවද ඉදිලා තියෙන්නේ මියුරු ඵල බඳ මියුරු ඵලයන් මේ විදුරු ඵලතුරු වර්ග ඵලයන් අනුභව කරලා මියුරු ඵල ඉසිඹු ළඹින් යෙහි සැල දඹ පඳුරු වල ඒ නිසා කියන මෙහෙම දඹ කියන්නේ ජම්බු පඳුරු වල ඉසිඹු ළඹින් කියන්නේ විස්රාම අරගෙන කියන්නේ විවේක සුවේ ජම්බු පැලවල පොඩ්ඩක් එතන ජම්බු අනුභව කරලා විඩාව හරිමින් ගමන් කරන්න කියන අදහස තමයි මේ කවියෙන් කතා කරන්නේ. එතකොට මෙතෙන්දි මේ පාරිසරික අසිරිය ඒ විතරක් නෙවෙයි මග දෙපස ඉන්න ඕන විදිය ඊළඟට මග ඉසිඹු ළමින් ඉන්නකොට Tamanට පාරිසරික සුන්දරත්වය අගය කරන්න පුළුවන් මේ ප්‍රදේශයේ තියෙන විවිධ පළතුරු වර්ග ගැන ආදි සියල්ල ගැන ආස්වාදනීය ලෙස වර්ණනයට ලක් කරන ආකාරයක් මේ කල්පන්ති විදිහට ගන්න පුළුවන්. ඒ වගේම මේ සැහැල්ලු දීපවත්වෙන් කොහොමද ගණක් කරන්නේ කියන එක ගැන මේ වඩාත් හොඳින් පැහැදිලිව දක්වලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ කවිය වඩාත් ස්වභාවික සුන්දරත්වය ගැන කතා කරන කවියක් විදිහට ඔබට ආස්වාදනීය ලෙස විග්‍රහ කරන්න පුළුවන්. මිලඟ 12 වෙනි කවිය රිවි තෙවුලේ පිපි කමලේ විල් ගැවසි මත කුලේ තුරු වදලේ හඬන නිසි වනසෙවුලේ මග අසලේ පොර සැලසි ගුරු පෙවුලේ යව අවුලේ නොවි කිසි. මේක ඉතාම රිද්මයානුකූල කවියක්. මේ රිවිතැවුලේ මතකොවුලේ වනසැවුලේ ගුරු පැවුලේ බලනකෝ මේ ඒකාකාර ස්වරූපයෙන් අරගෙන මේක එලිසමේ රැකෙන ආකාරයෙන් ලියලා තියෙන ආකාරය. හරි බලමු මේකේ තේරුම. රිවිතැවුලේ පිපි කමලේ විල් ගැවසි. රිවි කියලා කියන්නේ මෙතන සූර්යයාට. මෙතන රිවිතැවුලේ කියන එකෙන් අදහස් කරන්නේ මෙතන සූර්ය තාපයට ද සූර්ය රශ්මියට. එතකොට රිවි තැවුලේ පිපි කමලේ සූර්ය රශ්මිය නිසා මොනවද හැතුනේ පිපුණු නෙළුම් මල් පිපි කමල් කියන නෙළුම් වලට. එතකොට කමලේ විල් ගැවසේ නෙළුම් නෙළුම් තියෙන විල් වල සම්පූර්ණ නෙළුම් පිපිලා කියන්නේ සූර්ය රශ්මිය නිසා නෙළුම් විල් වල නෙළුම් මල් පිපිලා තියෙනවල විල් ගැවසීගත් කියන්නේ නෙළුම් මල් වලින් පිරিলা. ඊට පස්සේ කියන මත කොවුලේ තුරුවදුලේ මත කොවුලේ කියන මත්තුණු කොවුලන් කොහෙද ඉන්නවා කියන තුරුවදුල් වල. එතකොට බලන්නකෝ මත්විච්ච කොවුලන් ඉන්නේ කොහෙද තුරුවදුල්වල වදන් වදුවල නිසි හඬන මොනවද වෙනවා කියන්නේ නිසි ලෙස නාද කරනවලු මත්තුණු කොවුලන් නිසි ලෙස කෑ ගහනවලු. ඒ වගේම මේ වනාන්තරයේදී තවත් සිද්ධියක් වෙන වනසැවුලේ මග අසලේ පෙරසලේ වනසැවුල්ලු කියන්නේ කියන වලිකුකුල්ලු. ඒතර වලිකුකුල්ලු ගැවසිලා ඉන්නවලු මග අසලේ.
මාර්ගය අසලෙහි ඉඳගෙන කරනවල දෙක දෙයක්වත් පොර සැලසි සසටනට සැරසිලා වගේ පොර කුකුල්ලු දන්නවනේ වල කුකුල්ලු කියලා කියන්නේ එතකොට පොර කන්න බලාගෙන ඉන්නවා වගේ ලු මෙතනයි ඒ වගේම ගුරු බැවුලේ යව අවුලේ නොවේ කිසි ඔය දිහා ඔය කිසි දෙයක් සිද්ධ වුණාට ගුරු බැවුල කියන්නේ කිසි ගුරු බැවුලෙහිදි කිසිම ආකූලයකින අවුලක් වෙන්නේ නැතු ව්‍යාකූලත්වයට පත් වෙන්නේ නැතුව ගමන් කරන්න කියලා කියන. එතකොට මේ ප්‍රදේශයේ යනකොට දැන් ආරවුලුත් තියෙන නේද සතුන්ගේ පව. එතකොට අනේ ආකාරයේ කවියෙන් පෙන්නුම් කරන සූර්ය රශ්මි නිසා පිපුණු මෙලොම් මල් ඇති විල් වලින් ගෙවසි මත්තු කොවුලන් තුරු වදුළු වල නිසි ලෙස නාද කරන්නා වූ වලි කුකුලන් මාර්ගය අසල සටනෙහි යෙදෙන ආකාරයේ ගුරු බැවුලේ කිසිදිය උලක් නැතුව ගමන් කරනා කියන එක තමයි මේකෙදි කියන්නේ. එතකොට මේ කවියේ සුමුටාන කියන වනගමුවෙන් පස්සේ සල්ලීනියාට හමු වෙන්නේ ගුරු බැවුල කියන වනපානාන්තරේ. එතකොට ගුරු බැවුලට එනකොටම තටාකයක් තියෙනවා, තඩාංගයක් තියෙනවා. එතකොට මේක මේ බොහෝම වතුර තියෙන තැනක්. ඒ නිසා තඩාංගයෙන් සූර්යතාපයේ නැත්නම් නෙළුම් තටාකයට සූර්යතාපය හොඳින් නෙළුම් වල විකසිත වෙලා තියෙන්නේ. ඒ නිසා තුරුවදළු වලින් ආකූල වෙච්ච වලි කුකුළු පොරයට එන්නේ නැතුව පෙදෙසි වලි කුකුළු පොරයට සැරසිලා වගේ ඉන්නවා. නමුත් තුරුවදළේ මත්තු කෝල නිතරම එහෙට මෙහෙට යනවා. මත්තු කෝල්ලු භාවෝද්දීපන කියන කුරුළු කෝචන වලින් කියන සද්දපත් ඇනකොට මේ මත්තු කෝවුලන් ඉවසාගත නොහැකිව ඉන්නවා. ඒ නිසා කිසි දෙයක් දැක්කට කිසි අවුලක් වෙන්නේ නැතුව බියාකූලත්වයටපත් වෙන්නේ නැතුව නුඹගේ ගමන් මග සාර්ථක කරගන්න කියන එක තමයි මේ කවියා මේකෙදි අදහස් කරන්නේ. ඒ නිසා බොහෝ වෙලාවට ශෘංගාරය වගේම ඒ වගේම විවිධ ආකාරයේ කවි සිතුවිලි මවන කතුවරයා සමත් වෙලා තියෙන ආකාරය මේ කවියෙන් පැහැදිලි වෙනවා. ඔව් මීළඟට අපි බලමු 13 වන කවිය. වන සිරිපියුම් රා බඳරන බරන යුරු වටපිරිසු පුල් දුනුකේ මල් මුරුත තුරු බිඟුපිරි වැරු ඕලු පුලඹුලවල තඹුරු හිමසරි සිහිල් දිය හෙබ දැක යන් මිතුරු. මේකෙත් අර මේ කවියෙත් බොහෝ වෙලාවට ආමන්ත්‍රණාර්ථය තියෙන මිතුරු. එතකොට ඒ නිසා මෙතනදී අවසාන කවියේ අවසාන පදයත් එක්ක තමයි මුල පදයන්ට ගලපන්න වෙන්නේ මිතුරු. මිතුරු කියන්නේ යහළුව. ඒ නිසා කියනවා මිතුරන්ට ආමන්ත්‍රණය කළා කියනවා වනසිරි. වනසිරි කියන්නේ වනසිරි පියුම්රා. පියුම්රා කියලා කියන්නේ පද්මරාගනත රතුකැට මැණික් කියන එක. එතකොට වනසිරි පියුම්රා වනය නැමැති සිරි දිවුදුවගේ නැත්තම් වනය නැමැති ශ්‍රියාකාන්තාව කිව්වත් හරි ශ්‍රියාකාන්තාවගේ පියුම්රා කියලා කියන්නේ පද්මරාග. එහෙම නැත්තම් රතුකැට වන් පියුම්රා බඳ රණ බරණ යුරු බඳන ලද රන් ආභරණ වගේ. රණ බරණ කියන්නේ රන් ආභරණ, යුරු කියන්නේ මෙන් කියන්නේ නිපත පදයක්. ඒ වගේ කියන එක. එතකොට පද්මරාග මණිකෙන් අලංකාර කරන ලද ආභරණ පැළඳගෙන. ඒ වගේම කියන වටපිරි සුපුල්. මෙතන වටපිරි සුපුල් කියන්නේ මනාව පිපුණු. සුපුල් කියන්නේ පිපුණු කියන එක. මනාව පිපුණු මොනවද? දුනුකේ මල් මුෘත. දුනුකේ මල් සහ මෙතන මේ මුෘත තුරු කියලා කියන්නේ මුෘත සහ ගස්, මුෘත ගස් කියන එක. එතකොට මුෘත ගස් හැම පැත්තකම තියෙනවා. එතකොට මැනවින් පිපුණු දුනුකේ මල් සහ මල් පිපුණු මුෘත ගස් හැම තැනම තිබෙනවාලු. ඒ අතරතුර මී බිඟුපිරි කියන්නේ මීමස්සන්ගෙන් පිරුණා වූ මොනවද? බිඟුපිරි වැරු පිරුණා වූ පිරිවර කියන එක. නැත්තම් බිඟුපිරි කියන්නේ මීමස්සන්ගෙන් පිරු, වැරු කියන්නේ මෙතන පිරිවර කියන එක. ඕලු පුලඹුලු. ඕලු පුල බුලු. ඕලු උපුල් කියන්නේ මානෙල් වලට. ඕලු උපුල් ඇඹුල් කියන්නේ එළ මානෙල් වලට.
ඊළඟට නෙළුම් අවල එතකොට නෙළුම් කියන මල ඕලු නෙළුම් ඕලු මානෙල් ඕලු එලමානෙල් නෙළුම් ඔය කියන මල් වලින් පුලැඹුලු තඹුරු ඒ වගේම නෙළුම් කියන තඹුරු වලට ඒ වයින් මල් වලින් පිපුණු හිමසරි හිමසරි කියලා කියන්නේ හිමහා සමාන හිමසරි සිහිල් දිය දැක සීතල වූ ජලයෙන් සීතල දිය හෙබ දැක යන් මුතුරු යුක්ත වූ සීතල ජලයෙන් යුක්ත වූ ගැඹුරු ජලාශය දැකලා යඬලු ඒ නිසා මේ කවියා මේ පාරිසරික අත්දැකීමක් ඊටාම ලස්සනට දක්වනවා එතකොට මෙතන මේ මේ බිලේ තියෙන නැත්තම් මේ जलाशय तीयनाव विविध मलवर्गन सुपुष्पित वर्ण मलवर्गन कविया आमंत्रणय करणव मे सललिहिनियाट मेनमे वगे पारसरिकासरिया दकल नुब आगमन मग यनक मेहदी कविया मनाब इली दक्वान उत्साह करण अवस्थावकट दकीन पुलवा मीलंगट अभी साकाचाकर पाड़ में अवसान उबट मेनवागे प्रश्न मुखर मम हित स्वभाव सौंदर्य वर्णाकिरी मे ला सलिनी सन्देश कविया भाविता कल काव्य प्रक्रम मनोवाद कियन भाग ये प्रश्न पिलितर सपेय मेदी अर पलमुन्म सांप्रदाय क्रम वेदी अनुगमने कर अर प्रवेश सामान सन्देश कटी हिन्नी मकान इस मे कतुवर युद्धागन तीन कवियतरी स्वभाव सौंदर्य वर्णाकिरी युद्धागन तीन कवि कीप्याब तोरागन एक्ट वोट तोरागन पुलवांग अर वलदीन अदहसीन मेन सुरंग अंगन कीन कविया वगेम तवद गेलपेनवा रिवी तेवले पिपी कमले अर मल संबंध लियविला तीन कवि मल इट पास वोट तवद गण पुलवांग अर सन्न गिहिन सिहिन गेदि सेवन अली वेली तेलन तेन तेन वल सतपि ये कवि तुनम गण पुलवांग इतकोट ये कवि अरगेन उदाहरण सपय मीन पिलुतुर सनातकरण वोट अवस्थावती एनवा उब स्वभाव सौंदर्य वर्णाकिरी में पेवती नतंग उन्वास तुल पेवती चातुर्यतावय गेन कथा करनकोट अर वलदीन अदहसीन मेन सुरंगनागन ये कविय गि मे जयवर्धनपुर कोटेन गमनारंभ कर दूतिया सलिनी या दूतिया नतम सलिनिया गमनांत दक्वा यान अवस्था इसुरुकोविले रयाक गतकरणवाने यतकोट इसुरुकोविले नवत इंदला नवत गमनारंभकराने दकुनें पेन देवरदपाय महादेवर देवरदपाय नगरीन पेन समनलगलाय देखला यतकोट कविया कियनवा इट पस्य उदाकिने महा मुहुद एनिसा में ए केन वलदिन अदहसीन කියන කවියේදී මේ මේ මහා මොහොතත් එක්ක මහා අර්ථයක් අර්ථ ගන්නවන කවිය උත්සාහ ගන්නවා ඒ නිසා මේ අහසට නැගෙන ආකාශ ගංගාව නැමැති අංගනාව වැළඳ ගන්න අදහසින් කියන දල රළ පෙළ ඉහළ නගිනවා කියන අවස්ථාව ඒ කියන්නේ වචනාර්ථය ඉක්මවන අවස්ථාව කවිය මනාව පෙන්눔 කරන්නේ ස්වභාවයේ ස්වභාවෝක්තියට අනුවයි ඒ නිසා ශබ්ද රසයක් පිළිගන්නන ආකාරයෙන් අර මහා සමු드්‍රයක දල රළ පෙළ අහසට නැගීමත් පහළට බැසීමත් කියන අවස්ථාව ඊටාම චංචල ස්වභාවයෙන් පෙන්눔 කරන ආකාරයක් මේදී අපිට හඳුනා ගන්න පුළුවන් ඒ නිසා මේ උචිත කාව්‍යෝක්තීන් කියන කේදී අර පරිසර වර්ණනා විද්‍යමාන කරන්න සැල්ලිනි කවිය උත්ප්‍රේක්‍රා ප්‍රේක්ෂා අලංකාරය යොදාගෙන තියෙන ආකාරය පාරිසරික වර්ණනා තුළින් වර්ණනාවට ලක් කර ඇත කියන ප්‍රශ්න දේ ඔබ පිළිතුරු තුළ සනාත කරන්න. ඊළඟට ඊළඟ උදාහරණයේ විදිහට ගත්තොත් අර මේ අජීවී වස්තු සජීවීකරණය කරමින් සහෘදයාගේ නැනසට මනසට හදවතට ආමන්ත්‍රණය කරන ආකාරය සැල්හිණි කවියා තුළ තියෙන්නේ පුදුම චාතුර්යයක්. ඒ නිසා අර සුමුටාන කියන වනපියසට ඇතුල් වෙන සැල්ලිහිනියාට ගුරුබැවුල කියන වනපියසේදී ගුරුබැවුල වනපියස වර්ණනා කරන්න තියෙන ආකාරය තමයි අර රීවිතැවුලේ පිපිකමලේ විල් ගැවසි මතකෝලේ ඒ අවස්ථාව. එතකොට එහිදී කවියා පාවිච්චි කරන අර එලිසමය රැකීම සංයෝජන ඒ කියන්නේ එලිවැට මුලමැද අවස්ථාවන් තුනම රකිමින් කවියා මතකෝලේ වනවදුලේ ආදී ශබ්ද මාධූර්ය තියෙන
අවස්ථාවන් යොදාගෙන කවිය රසවත් කරන්න යොදාගෙන තියෙන අවස්ථාව රිවිතැවුලේ කියන කවියත් එක්ක සංසන්දනය කරන. ඒ විතරක් නෙමෙයි ඔබට මම කිව්වා අර සන්නන් ගිහින් සිහින් ගෙන්දී සෙවණලු වැලිතෙලෙන ඒ කවිය එකත් අරගෙන මේ ඒකෙදි කතා කරන්නේ අර සුපිරිදු වැලිතලාවෙන් සැදුම්ලත් මේ ගම්මානේ ඒ අවට පිහිටි ප්‍රදේශය සහ ඒ අවට පරිසරයට යන සැල්ලිහිණියා ඉතාම සියුමැලි සතෙක්. එතකොට මේ සියුමැලි සතාට කියනවා තනින් තන සැතපීලා වටිනා උපදෙස් කීපයක් අරගෙන තමන්ගේ නියම මාර්ගය දැනගෙන යන්න කියලා. එතකොට ස්වභාව සෞන්දර්යය ගැන තමයි මේකෙදි කතා කරන්න යන්නේ. එතකොට දකිනවා රන්වන් කරල් ගිරෙන ගිරවු දකිනවා රන්වන් කරල් ගෙන එන ගිරවුන්නත් ඉන යන් මන් තොසින් මග තොරතුරු නියම දැන. එතකොට කියනවා මේ පියාඹලක් මේ වී කරල් අරගෙන යන ගිරවුන්ගෙන් තමන්ට ප්‍රීතියක් හිත උපදගෙන ඊළඟට සැල්ලි මේ සැල්හිණියට කියන ගිරවුන් එක කතා කරන්න කතා කරලා නුඹ යන ගමග ගැන දැනගන්න. එතකොට ඒ මග දැනගෙන ගමන් කරන්න කියලා ඉතාම මනහර වූ ආස්වාදනීය අවස්ථාවක් කවි සිතුවිලි නංවන අවස්ථාවක් ඉදිරියට දකින්න පුළුවන්. ඒ නිසා මේ කවියා ඒ අවස්ථාවන් තුළින් ස්වභාවෝක්තියට මුල් තැන දෙවි විවිධ කාව්‍යෝපක්‍රම උචිත කාව්‍යෝපක්‍රම භාවිතා කරමින් කවි රසවත් කර ඇති ආකාරය පෙන්වන්න පුළුවන්. එතකොට මේ උදාහරණ තුනයි ප්‍රවේශයයි අවසන් ඡේදයේදී ඔබ පිළිතුර සනාථ කරන්න උක්ත කරුණු තුළින් මේ කන මේ තහවුරු කළ හැකි කියන ප්‍රකාශනය තහවුරු කරන්න. මේ ආකාරයෙන් ඔබ ප්‍රශ්නයට පිළිතුර සපයන්න මම හිතනවා ඔබට මේ ප්‍රශ්නයකට පිළිතුරක් ලැබීමේ තරම් කරුණු ප්‍රමාණවත් ඇති කියලා විශ්වාස කරනවා.